Guardian. පරිසරයේ සබදාහම් විඳින්න ගම්බද පිටිසර පැතිවලටම යන්න ඕනේ නැහැ. අදත් අපි ඇවිල්ලා ඉන්නේ ඉතා විශාල ජෛව විවිධත්වයක් තියෙන කොළඹ තෙද්දින් පරිසර පද්ධතියකට. මේ තමයි අත්විදිය තෙද්දින්. චුවාලා එදිනදා වාත්තේ පිටියේ එනිමහණ ඇවිදිද්දි කටුස්සු දැකලා ඇතිනේ. දැන් මේ ඉන්නේ කටුස්සෙක්. මෙයා අපිට ලංකාවේ හම්බ වෙන සුලභම කටුස්සු වර්ග වලින් එකෙක්. මෙයාලගේ විද්‍යාත්මක නම කැලෝටස් වර්සිකල. දැන් බලන්න මෙයා වේශාන්තරණය කරලා ඉන්න ලස්සන. මෙයාව අපිට අඳුන ගන්නවත් බෑ. මෙයා මෙහෙම සැඟවි සිටින්නේ විලෝපිකයන්ගෙන් බේරෙන්නට මෙන්ම එයාට අවශ්‍ය ගොදුරු අල්ලා ගැනීමට. මෙම කටුස්සන් වියලි වැලි සහිත තැන්වල විතර දමනවා. එම විතර වලින් තමයි පැටවුන් බිහි වෙන්නේ. මොවුන් වේශාන්තරණය කරන හැකියාව නිසා විවිධ පාටවලින් ඕගොල්ලොන්ට දැක ගන්නට පුළුවන්. ඉතින් මෙම සුලභම කටුස්සව ඊළඟ සැරේ ඕගොල්ලෝ වත්තේදී එළියේදී ඇවිදිද්දී බලන්න අමතක කරන්න එපා. මේ ඉන්නේ ඩයිකොප්ටරා ගණයට අයත් වන ප්ලාන්ට් හොපර් කෙනෙක්. මෙයාලට කියන්නේ සිකාඩාස්, එහෙමත් නැත්නම් ග්‍රහයියෝ කියලා. මොවුන්ට විශාල දේහයක්, කෙටි හිසක් සහ දිගු පටලමය අත්අටු දකින්නට ලැබෙනවා. මෙයාලගේ ජීවන චක්‍රයේ eggs, nymph සහ adult කියන stages දකින්නට ලැබෙනවා. මොවුන්ගේ ගැහුණු සතෙක් වරකට බිත්තර 400ක් පමණ දමනවා. මොවුන් ශාකවල අතු අතර වගේ තමයි බිත්තර දාන්නේ. සති 6ත් 10ත් අතර කාලයකට පසුව දකින්නට ලැබෙන නිම්ෆ අවස්ථාව පස්ස තුල වර්ධනය වන අතර ශාක මුල්වල යුෂ උරා බීලා තමයි මෙයාල වර්ධනය වෙන්නේ. පසුව මොවුන් පස් තුලින් එළියට ඇවිල්ලා හැවහැරීම සිදු කරනවා. ඉතින් මොවුන්ගේ ජීවිත කාලේ වැඩිම කාලයක් මෙයාලා පොළොව ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. රැහැයියෝ කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ ඒගොල්ලෝ නිපදවන විශාල ශබ්දය. ඔයාලා දන්නවද? ඇත්තටම යාළ මේ ශබ්දය නිපදවන්නේ ඒගොල්ලන්ගේ උදරයේ පවතින පටලයක් කම්පනය කිරීමෙන්.